අද කුමුදේ මට වෙලා තියෙන්නේ කුත් නෑ බං අඩෝ අඩෝ මේ මේ ඔන්න ඉතින් මලපන්නන්න නදන්නේ ඈ මොකටද ප්‍රශ්නයක් තිරන කියපන් ඈ ඒ මොකුත් නෑ බං මේ නංගි ප්‍රශ්නෙන් මං ඒවා අතර දාලා තියෙන්නේ බං ඕන දැක් කරගත්තේ මේක ලාගේ ප්‍රශ්නය තනල් ලොකු අවුලක් තියෙනවා බං මට මේක ලාගෙන කිසි දොරතුරක් හොයාගන්න විදියක් නැහැ උඹට දැන් අවුලක් නැහැ කියලා මං දැන් හිත අදා ගන්නවා ඒ වුණාට මචං මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ මොකද්ද ඊයේ බින්දු කතා කරලා කිව්වා දුදේ ෂොප් එකට එන්න කියලා රාක්ක වගේක් හදන මිනිහෙක් එක්කන් එන්න කියලා ඉතින් මම දුදේ ෂොප් එකට ගියා ඌ නෑ බං මොකක් ඕ ලොකුපතිය ඌ දෙප පයිද කරසියත් ඇවිල්ලා කිව්වා ඌගේ ෆෝන් වැඩ කරන්නේ නැහැ කියලා ආ එහෙමත් එකද ඌට ආරම්භ වෙලෙ නැද්ද මං ගත්ත බං ගේ ෆෝන් වැඩ නැහැ. පිටට ගියේ නැද්ද? මං බින්දු ලැගෙදට ගියා. අම්මා විතරනේ බං ඉන්නේ. අම්මගෙන් ප්‍රශ්න අහන්න බෑනේ බං. ඇයි? යකෝ අම්මා බය වෙනවනේ බං. එතකොට මම විතරක් නැහැ. ලොකු පුතේ මගේ හිතේ මොකක් හරි අමුත්තක් දැනෙන මචං. බොයි කියපොත් එක මටත් එහෙම හිතෙනවම. මේ අපි බින්දුවට මොකක් හරි කරදරයක් වත් වුණාද? මේ පයිතගරස් කිව්වේ තුගේ ෆෝන් වැඩ කරන්නේ නැහැ කියලා නේ. මචං බින්දු කියන්නේ වෙලාවට වැඩ කරන මිනිස්සෙක්. ඌගේ කුණු පොළු නෑ මචං. එනවා කිව්වොත් කකුල් දෙක කරේ තියන් හරි එන ඩයල් එක. මට නම් මචං හිතට බයක් දැනෙනවා මචං. දී අපි ඇයි බලන් ඉන්නේ? අපි බින්දු හොයන්න ඕන. කොහෙන්ද අපි පටන් ගන්නෙ බං? මෙතනින් හොයන්න ඕන. ඒකෙන් තිබ්බන් අපිත් එක නන්තිමට හිටියේ ඒකත් ඇත්ත මෙතන ඉඳලා ගියාට පස්සේ තමයි වෙන දෙයක් වෙන්නේ නැත්තේ මං අහිංසකේ අනේ පට වහන්න කියලා නේ මං ඔබට කිව්වේ අනේ අයියේ මට තවන්නම් කුටි ගන්න බෑ දැන් ඔබට කුටි ගන්නත් බෑද ඈ පටවා බං පටවා නේද බං ඇයි මට මෙහෙම වද දෙන්නේ වද දෙන්නේද ඔව් නේ යනේ ඔව් වද දෙන්නේ තෝ මට කප්පන් දුන්න දෙහිඳ කප්පන් මොන කප්පමක්ද දැන් තෝ ඒකත් මගෙන් දහන්නේ මම් පොඩි ෆෝන් කඩයක් කරලා ජීවත් වෙන්නේ අයියේ. ඒකෙන් ලොකු ලාභයක් නෑ. මට කප්පන් ගෙවන්න සල්ලි නෑ අයියේ. තෝ දැන් මට බබා පාට් එක දානවද? දැනගනින් නරියත් තෝ මරලා හංගලා අඬාඬ හොයනවා. ඒකයි මේ කපිලගේ ධර්මේ. අනේ මම මරන්න එපා අයියේ. මම මේ ඇත්තමයි කියන්නේ. දැන් තෝ හදන්නේ මට පානිය බාලා බේරෙන්නද? අනේ මම මේ ඇත්තමයි කියන්නේ අයියේ. මට ඉන්නේ මගේ අම්මා විතරයි. අපි ගොඩක් දුප්පත් මිනිස්සු අයියේ. අපි කාටවත් කරදරයක් නෑ. මෙලාකටත් මගේ අම්මා මාව හොයගෙන ඇති. හරකුණ්ඩ කණ්ඩ දෙන්න සල්ලි තියෙන තෝ වගේ ගස් බල්ලෙක්. දුප්පත් එකෙක් කියලා හිතන්නද මට කියන්නේ තෝ? අනේ නෑ දෙයියේ නෑ නෑ නෑ. මං මින් කප්පන් දෙන්න කවුරුත් නෑ. තෝ බොරු කියන්න එපා. තෝ බොරු කිව්වොත් තොකේ දිව උගුල්නවා මං. නෑ අයියේ. මම මේ ඇත්තමයි කියන්නේ. තොකේ තාත්තර තියෙන දේපලයි සල්ලි මේ පළාත එකෙකුටවත් නෑ. ඒකෙන් සොච්චමත් දීලා බේරලා දුවපන්. අනේ අයියේ. මගේ තාත්තා නෑ. මට ඉන්නේ අම්මා විතරයි. අපි ගොඩක් අසරණ මිනිස්සු. අම්මා මෙලාකට මාව හොයනවා. ඔයා මේ අරන් ඇවිල්ලා තියෙන වැරදි කෙනෙක් මේ 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 තෝ මට බබා පාට දාන්න හදනවද අනේ බුදු අයියේ මාව අතාරින්න
මගේ අම්මා මාව හොයනවා ඇති. අතාරින්න. අතාරින්න. මෙච්චර ගේමක් ගහලා තෝ මෙතෙන් දරන් ආයේ තෝ අතාරින්නද? අම්මා නෙවෙයි තාත්තා තෝ හොයන් ආවත් සල්ලි අරන් ආවත් විතරයි තෝට මෙතන යන්න පුළුවන්. අනේ අයිය මං කොහෙන්ද සල්ලි හොයන්නේ? මං ඔය කඩේට බඩුගෙන ආවේ ණයට සල්ලි ටිකක් අරගෙන. අනේ මට යන්න දෙන්න. එපාරතෝ දුක්ගි ගණනා කරන්න පටන් ගත්තද? මතක තියාගනි සල්ලි දුන්නොත් විතරයි තොට මෙතනින් ගෙලලා යන්න පුළුවන්. සල්ලි නොදි බබා පාට් එක දාන්න පටන් ගත්තොත් මං තෝ මරනවා. හංගලා නිකන් ඉන්නේ අඬ අඬ හොයනවා. යන්නකො බණ්ඩිගේ නිල් නිතුගේ ෆෑක මේ ටවුමින හැමෝම දන්නා. ඒත් ඔයා දන්නේ මමයි බණ්ඩි යාළු නෑ. අපි දෙන්න අතර නිකමටවත් ඒ වගේ කතාවක් ඇති වෙලා නෑ. ආන්ටිමනි කිව්වේ ඉතින් බන්ටි කියන මොනවාරි විස්තර ටිකක් තියෙනවා නම් අහගෙන එන්න කියලා. මං එහෙම කිව්වද? තුමන් මේ මට හොතර මතකයි එහෙම දෙයක් කිව්වා කියලා. මට නම් එහෙම දෙයක් මතක නැහැ. දැන් බන්ටි ගැන මොන හරි ආරංචියක් තියෙනවද? ආන්ටිගේ මූණ දැක්කට පස්සේ නම් ඉතින් එහෙම ආරංචියක් නැහැ කියලා හොඳටම පේනවා. මොකද ඒ කතාවේ තේරුම? ආන්ටිලාට තිබ්බේ පොලිසියට යන්න. එහෙම කොටද? එහෙම කොට දාන්නේ. ඊයර ඇඳලා බන්ටියක් ගෙදර නැහැ කියලා දැන් කවුද දන්නේ? මේ 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 යාළුවෙක් එක්ක එකතු වෙලා මේ බණ ගෙදරට යනවද කොහේ යනවද කවුද කින්ද මන්ද ඒව දන්නේ නැහැ නේ. ආන්ටිලාට බොරුවක් කිව්වද කවුද දන්නේ? ඔය ළමයා මේ මොනා කියනද කියලා මට නම් තේරෙන්නේ නැහැ. මේ මන්ද ආන්ටි මට තේරෙන්නේ නැහැ. යාළුවෙක් විදිහට බන්ටි ගැන මටත් දුකයි. බන්ටි ඔයතේ ඉල්ලගෙනමයි කෑවේ ආන්ටි. මොකද අනුන්ගේ ගැහැල් ළමයි උස්සගෙන ගියාට පස්සේ ඒ ගැහැල් ළමයික කොල්ලෝ අනිවාර්යෙන් පොරිල් එක දෙනවනේ ආන්ටි. ඒ කිව්වේ? අනේ මන්ද මේ මං කියන කිසිම දෙයක් ආන්ටිට තේරෙන්නේ නැහනේ. නෑ මට තේරෙනවා. මට මේ ඔය ළමයා කියන කිසි දෙයක් පැහැදිලි නෑ. ඒකයි මට තේරෙන්නේ නැත්තේ.
දැන් ඔය බන්ටි ඊයරයි ගෙදර ආවේ නැත්තේ කොල්ලෝ කීපදෙනෙක් එකතු වෙලා බන්ටිව උස්සලා. අනේ මන්ද ඔය කොහින් කෙරවල වෙයිද කවුද දන්නේ ආන්ටි? ඔයලා මම කොහොමද දන්නේ? මටත් ඉතින් ආන්ටි මේ ඔය වගේ විස්තර ඉතින් එහි මෙන් ආරංචි වෙනවා. ඒවා ටික හොයාගෙන ඇවිල්ලා තමයි ආන්ටිට කියන්නේ. දැන් කො ඔයලා මම කියවන දැන් කලින් සිද්ධි සාක්ෂි මට ගෙනල්ලා පෙන්නනවයි කියලා. මොන සාක්ෂිද? ඇයි දැන් ඔයලා මම කිව්වා නේද බන්ටි කොල්ලෙකුඩු ගහලා ඒ කොල්ලගේ කෙල්ල අරගෙන පැනලා ගියපු එකේ සාක්ෂි ඔයලා මම ළඟ තියලා මට ගෙනල්ලා පෙන්නනවයි කියලා. ආ මේ මේ ආ ඒකද පොඩකිනු තමස කොහෙද ඔය පැනලා දුවන්න හදන්නේ? තමස පැනලා දුවන්න හැදුවොත් නම් මං තමසට අඩු කඩන හොඳේ. හා තමසත් එක්ක මට බේර ගන්න කාරණයක් තියෙනවා. හැබැයි තමස මට ඇත්ත කියන්න ඕනේ. මොකද්ද ආන්ටි මම මොකක් කරාද මම එහෙම කතා කරන්නේ ආන්ටි මට? මොකක් කරාද? තමසගේ මූණ මං දකින්න කැමතිද? තමසා එන්න මම මේ පැත්ත පලාද කැවුතු මූණ මට දකින්නවත් ඕනේ නැහැ. අනේ ආන්ටි මම බණ්ඩේ හොඳක් කරන්න නෑ. ඔහොම කතා කරන එක වැරදි හොඳේ. අනේ තමස කරපු හොඳ තමස දන්නවද? බණ්ඩේ ඊයරා හිටියේ ගෙදර. අද උදේ හිටියේ ගෙදර. හැබැයි තමස ඉතාලේ ති බණ්ඩේ මොනවාරි කරන්න. හැබැයි මොනවාරි කරන්නවත් මං තමසට අඬු කඩලා තෝන කතම හන්දේ. අනේ ආන්ටි එහෙමනම් කරන්න එපා ආන්ටි මම මං එහෙම මුකුත් ආයි මගේ වෙන්නේ නැහැ එහෙම. තමසගේ මුකුත් වෙන මේ තමස මේකත් අහගෙන යනවා. තමස දන්නවද? මං තාම් බණ්ඩේට කිව්වේ නැහැ තමස තමයි අර කේලා ඔක මෙල මට කිව්වේ කියලා. ඒව මං කිව්වොන තමසට බණ්ඩි ගහන්නේ තමස වඩා ගන්න. අනේ අනේ පුතේ ආන්ටි එහෙමනම් කරන්න එපා හොඳේ. එහෙමනම් කරන්න මේ අපි මේ පසය කේලා කියලා තාම මෙතන අහන්න. මම පොලේ පාර දෙන්නේ. කේලා කාරය. එහෙමනම් දෙන්න බා. ප්‍රශ්නක නේද ඉන්නේ? එහෙම එකක් නෑ පැටියෝ. පන්සලේදී බොරු කියන්න හොඳ නෑ. පන්සලේදී විතරක් නෙමෙයි වෙන කොහෙදිවත් බොරු කියන්න හොඳ නෑ. තේරුණාද? ඉතින් ටීචර් බොරු කියන්නේ නැද්ද? නෑ ටීචර් බොරු කියන්නේ. එහෙනම් ටීචර් කිව්වේ ප්‍රශ්නක නෙමෙයි ඉන්නේ කියලා. ඉතින් ඒක හරිනි. ඒ වුණාට ටීචර් ප්‍රශ්නයක් තියෙනවනේ. ටීචර් කල්පනා කරන්නේ ඒ ගැන නේද? ඒ මොකද්ද? ගෙදරින් ගෙන ප්‍රොපෝසල් එක. අයියෝ අලතම් පුංචි ළමයි. ඕවගෙන කතා කරන්නවත් හොඳ නැහැ. ඒ වුණාට මටයි ආන්නයටයි ඕන ටීචර්ට උදව් කරන්න. එහෙම හිතපු එක ගැන නම් මට ගොඩක් සතුටුයි. ඒ වුණාට ටීචර්ට ප්‍රශ්නයක් නැහැ. ටීචර් එහෙම කිව්වට ටීචර් කල්පනා කරන්නේ ප්‍රොපෝසල් එක ගැනනේ. ඔයාලා මේ දේවල් වලට මැදිහත් වෙන්න එපා. හරිද? ඔයාලා පුංචි ළමයි තාම. අපි මැදිහත් වෙන්නේ නැහනේ. එහෙනම් අපේ සපෝට් මැදිහත් වෙන්නේ. සපෝට් කවුද අනේ? ඒක දැම්ම කිව්වා මගේ නෑ. මං පස්සේ කියන්න. ඔව් ඔව් ඒ ආවිල්ලා ටීචර්ව බේරගනි. ඊට පස්සේ වෙන දේවල් ඔය දෙන්න බලා ගන්න. මොකද දාන්නේ මේ කතාව තේරුම? මුකුත් නෑ ටීචර්. අපි කැමති නෑ අය ඔහොම ඉන්නවට. එන්න එන්න අපි නැගිටින්න අපි යමු. Sing
චිරි සීනි දාලා තේකක් වන්න යන වියදම එක්ක බලද්දි හොඳම තේරීම තමයි ෆැට්නා ෂේප් අප් ටී. Nestle Nestamol සමදා ඔබ බලගන්වන්න 100%ක් සෝදානම්. Forever moisturizing body milk. සැප තරුණ පෙනුමක් ලබා දෙයි. Baby ceramic cream වල formaldehyde, paraben සහ petroleum තෙල් රහිතයි. Jin lang lang repa